සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එක power supply review එක. ඉතින් අද මට හම්බලා තියෙනවා Corsair brand එකකින් RM750X power supply එක. ඉතින් මේ power supply එක 80 plus gold efficiency power supply එකක්. ඒ වගේම මේක full module. මේකත් අපිට 10 year warranty එකක් හම්බෙනවා. ලංකාවේදී 5 years. ඒ වගේම තමයි මේක ratings ගොඩක් හොඳ තත් එක තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අද මේ review එක ඔයගලන්ට අරගෙන ඉන්නේ. මේ Corsair RM750X power supply එක. හොඳයි ඉතින් මීට කලින් මම power supply කිහිපයක reviews දාලා තියෙනවා ඉතින් ඔයගලන්ට පුළුවන් ඒවත් බලන්න. ඉතින් මම හැමදාම කියන දේක් තමයි හොඳ power supply එකක් තෝරගන්න ඕනේ අපි machine එකට එහෙම නැත්නම් අපි වැඩ කරගෙන යනකොට අපිට හොඳ performance මේ power supply එකෙන් හින්දා අපේ machine එකට ගන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද තමයි හැම වෙලෙම හොඳ power supply එකට යන්න ඕනේ. ඉතින් හොඳ power supply එකක් ඇත්තටම ගොඩ මිලෙන් අධිකයි. ඉතින් මේ මිලත් එක්ක බලපුවහම අපිට ටික තරමක් දුරට හොයා ගන්න අමාරුයි හොඳ power supply එකක්. ඉතින් කොහොම වුණත් අද මේ power supply එක රුපියල් 25000ක් වගේ මුදලකට අපිට ලංකාවේ මාකට් එකේදී මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක අපිට 5 year warranty එකක් හම්බෙනවා. ඒ වගේම මේකේ ගොඩක් හොඳ ratings තියෙනවා. ඉතින් හොඳ power supply එකක්. ඉතින් මීට කලින් කරපු RM750i version එකේ අලුත් version එක තමයි මේ අවිලා තියෙන්නේ. ඉතින් දැන් මේක unbox කරගෙන බලමු මේක කොයි වගේද කියලා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේකේ performance ගැන. මේ විදිහට තමයි box එක තියෙන්නේ Corsair logo එක RM750X. මේ පැත්තේ සඳහන් වෙනවා මේක තියෙන කේබල්ස් ටික අපි ඒ ටික පස්සේ බලමු. ඉතින් මේකේ පිටිපස්සේ මේකේ පර්ෆෝමන්ස් ටික ගහලා තිනවා මෙතන අවුට්පුට් එක ටෝටල් 750 වොට් වෙනවා. ඒ වගේම මේකේ ෆෑන් එකේ නොයිස් ලෙවල් එක ඒ වගේම 80 plus efficiency graph දෙක මෙතන සඳහන් වෙනවා. ඉතින් ওই ටික තමයි මේ box එකේ තියෙන්නේ. ඉතින් අපි ඕපන් කරලා බලමු මේක කොහොම එකක්ද කියලා. මේකේ මැනුවල් එක තියෙනවා ඒ වගේම වොරන්ටි ගයිඩ් එක මේකත් එක්ක අපිට හම් වෙනවා UK සපෝට් ටයිප් AC වයර් එක ස්ක්‍රූස් ඒ වගේම සිප් ටයිස් ඒ වගේම අපිට හම් වෙනවා මේකත් එක්ක Corsair බැජ් එක ඉතින් ওই ටික තමයි තියෙන්නේ ඊට පස්සේ අපිට මේකත් එක්ක සෙපරේට් කේබල්ස් ටික හම් වෙනවා මොකද මේක මොඩියුලර් ටයිප් හින්දා අන්තිමේට මේ වගේ බෑග් එක මේ පවර් සප්ලයි එක එනවා මෙතන සඳහන් වෙනවා RM750X මෙතන power switch එක ඒ වගේම power input එක තියෙනවා මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් fan එක මෙතන මේ විදිහට sticker එක ඒ වගේම අනිත් පැත්තෙත් මේ විදිහට sticker එක මෙතන අපි cable connect කරන තැන අපිට මෙතනදී බලා ගන්න පුළුවන් ඉතින් මෙතන SATA 6 pin 8 pin ඒ වගේම 24 pin වලට මෙතන connectors තියෙනවා මේ පවර් සප්ලයි එකේ 12 වෝල්ට් ෆේස් එකයි තියෙන්නේ. ඒකේ 62.5 ඇම්පියර්ස් ප්‍රමාණයක් එනවා. එතකොට අපිට පුළුවන් ටෝටල් 750 වෝල්ට් ප්‍රමාණයක් මේ පවර් සප්ලයි එකෙන් ගන්න. ඉතින් ඇත්තටම මේ පවර් එක බෙදලා යන කාර්ය මේ පවර් සප්ලයි එක අනුව ගත්තොත් ඊට හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේකේ කේබල්ස් ටික මොනවද කියලා. ඉස්ලාම තියෙනවා 24 pin power connect එක. ඒ වගේම මේකේ කේබල් එක ඇතුලේ කැපැසිටර්ස් ඉන්ක්ලූඩ් වෙනවා. මෙතන අම්බේරා අපිට 8 pin connectors VGA 4කට කනෙක්ට් කරන්න පුළුවන් කේබල්ස් දෙකක්. ඒ වගේම 8 pin CPU connect එක මෙතන තියෙනවා. උඩට පුළුවන් මේක 4 ඒවා දෙකකට වෙන් කරගන්න. ඉතින් SATA cables. ඒ වගේම 4 pin Molex cable. මේකත් එක්ක ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම floppy disk එකට එහෙම නැත්නම් card reader එකටත් 4 pin mini connect එකක් මේ විදිහට අපිට include වෙලා තියෙනවා. අපි මේකේ tech specs ගැන කතා කරොත් මේකේ බර kilo 1.93යි. ඒ වගේම මේකේ 80 plus gold 750 watts fanless mode එකක් තියෙනවා. Rifle fan bearing technology එක තමයි මේක use කරන්නේ. Fan එක 125 mm. ඉතින් ceiling digital එක මේක include වෙන්නේ නැහැ. Ceiling එක on නම් අපිට RM750i version එක ගන්න වෙනවා. මේකේ full module power supply එකක්. ඒ වගේම sleeved and flat black cables තමයි මේකේ include වෙන්නේ. ඉතින් මේකේ ATX connect එකක්, EPS connect එකක්, floppy controller එකක්, 4 pin peripheral connectors 7ක්, ඒ වගේම PCI connector 4ක්, SATA connectors 8ක් මේකත් එක්ක අපිට හම්බ වෙනවා. ඉතින් මේකේ
වොට් බෙදල යන්නේ මේ ආකාරයට අපිට පුළුවන් සම්පූර්ණ 750 වොට් ගන්න. ඒ වගේම මේකේ efficiency එක ගත්තොත් මේක අපිට පුළුවන් 150 දී 92 වගේ efficiency එකක් ගන්න මේ power supply එක use කරලා. ඉතින් ඔයාගේ about ප්‍රමාණය 150ක තියාගත්තත් අපිට පුළුවන් වෙනවා හොඳ efficiency එකක් මේ power supply එකත් එක්ක ගන්න. ඒ වගේම මේකේ fan noise එක අපිට පුළුවන් 300 වොට් වලට අඩුවෙන් තියාගත්තොත් silent build එකක් විදිහට මේ power supply එක අපිට use කරන්න පුළුවන්. 300 වොට් වලින් උඩට මේ ෆෑන් එක රොටේට් වෙනවා. එතකොට මේකේ නොයිස් එක අපිට එන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි power supply එක දැක්කයි වගේ ටෙක් ස්පෙක්ස් ටික දැනගත්තා. ඉතින් මේකේ 100% Japanese capacitors include වෙන එක ඉඳන් මේකේ durability එක ගැන අපිට හිතන්න දෙයක් නැහැ. ඒ වගේම මේකේ silent build එකට ගොඩක් හොඳයි. ඉතින් මේකේ 300 වොට් වලට යට තියාගත්තොත් අපිට පුළුවන් වෙනවා silent build එකක් හදාගන්න. ඒ වගේම මේකේ efficiency එක ගත්තොත් අනිත් power supply එකට වඩා සෑහෙන හොඳ තත්ත්වයක තියෙනවා 80 plus gold හින්දා. ඉතින් ඒ වගේම අපිට පුළුවන් Corsair brand එකේ 10 year warranty එකක්. ඒ කියන්නේ ලංකාවේදී අපිට 5 year warranty එකක් මේ Corsair products වලට ගන්න පුළුවන්. ඉතින් මේ power supply එක ගැන වා හිතන දේවල් අනිවාර්යෙන් comment section එකේ දාන්න. ඉතින් මේක ගැන මම ගැරන්න දෙයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් RuwanTech Facebook page එකට message එකක් දාලා ඒක ගැන අහන්න. ඉතින් මගේ තවත් power supply reviews තියෙනවා ඔයගලන්ට පුළුවන් ඒ power supply එක ගැනත් video බලන්න. ඉතින් මේ power supply එක මම use කරලා කියන්නම් මේකේ තත්ත්ව කොහොමද? ඒ වගේම කොච්චර කාලයක් අපිට මේක use කරන්න පුළුවන් වුණාද කියලා. ඉතින් රැඳිලිනේ මගේ YouTube channel එකත් එක්ක subscribe කරලා තියන්න. ඒ වගේම මම social media follow කරන Facebook, Twitter, Instagram, Google Plus. මේ Corsair products ඔයගලන්ට පුළුවන් දෙහිවල e-tech devices and accessories එහෙම නැත්නම් දෙහිවල nanotech computer solutions හරහා මිලදී ගන්න. ඉතින් මේ shops ගැන විස්තර ඔයගලන්ට පුළුවන් මගේ Facebook page එකේ message එකක් දාලා දැනගන්න. ඉතින් video එක බලලා ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් video එකකින් මන්ටම හම්බෙමු.